රැකියා සුරක්ෂිතභාවය හා රැකියා අවස්ථාවන් නැතිකරන්න පියවර ගැනීම අපි කටයුතු කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය අද කැඩිලා තියෙන්නේ. ප්‍රේමදාස මහත්තයා කැඩුවේ අයිත් රිපයර් කරන්න ඉඩක්ම තියලා නෙවෙයි නේද ගාමිණී. මේ පැරණි දේශපාලන පක්ෂය කෑලි වලට කඩලා දාන්න සමත් වෙච්ච මිනිස්සයා මේ රට දෙකට කඩන එක ඉතලම්ම පුදුම වෙන්න ඕන නෑ. ඔහුගේ ප්‍රතිපත්ති මාලාවත් තියෙන්නේ ප්‍රතිපත්ති මාලාවත් අතර සමානතාවයක් තියෙනවා කියන එකයි අපි කියන්නේ. ඉනිසා මේවා පිළිබඳව අවබෝධයකින් යුක්තව අපි කටයුතු කරන්න ඕනේ කියන එක අපි මතක් කරන්න ඕන. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් නුවර උඩුතුම්බර ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. 2015 න් පස්සේ ඇතිවෙච්ච රජය සංවර්ධනයේ අත්තිතෙව්වා. විශේෂම නුවර යන අධිවේගී මාර්ගයේ අපේ කාලේ පටන් ගත්තා. කරුමෙට අපි පරාදුනායින් පස්සේ ඒ කට්ටියට නුවර අමතක වුණා. සමහර මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත්තු දීලා ඉතින් ඒ මන්ත්‍රීවරු කොටස් තමයි දැන් හදන්න තියෙන්නේ. එයාලා ප්‍රමාද කරලා තියෙනවා. දැන් ඒකත් හදලා ඉවර කරලා මම දන්නේ තයික් මනින් අනිත් නුවර පාර ආරම්භ වෙනවා. බැංකුවකින් ණයක් ලබා ගැනීමට යම් කර්මාන්තයක් ආරම්භ කිරීමට නම් විශේෂ වැඩපිළිවෙලක් සකස් විය යුතු තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉන්න බැංකුවලටත් මහ බැංකුවෙන් උපදෙස් ලැබිය යුතුයි. වඩාත් සරල ක්‍රමවේදය අනුගමනය කර මේ කාන්තාවන්ට විශේෂ වැඩසටහනක් තා ණය මුදලක් තමන්ගේ සංවර්ධන කටයුතු ස්වයන් රැකියා ආරම්භ කරන්නට කර්මාන්ත ආරම්භ කරන්නට ලබා දීම පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි රැකියා අවස්ථාවන් නැති වෙන විදිහේ වැඩපිළිවෙළවල් කර්මාන්ත ඒ වගේම වෙනත් යෝජනා ක්‍රම අපි ආරම්භ කරනවා. අද ඒ තුල තමයි රැකියා අවස්ථාවන් අපි ඇති කරන්නේ. අද අපි උපාධිධාරී ආපු ගමම ජනාධිපතිවරයා කියව උපාධිධාරී සියලු දෙනාටම රැකියා දෙන්න ඕන කියලා. අපි දුන්නා මැතිවරණ නීතිය අනුව කොමිසම එක තාවකාලිකව ඔවුන්ට වැඩ දෙන්න එපා ගෙදරට වෙලා ඉන්නේ කියලා. කොමසාරිස්තුමා. ඉතින් ඒකට ගරු කළා. යාලා ගෙදර ඉන්නවා. හැබැයි පඩිය ලැබෙනවා මං හිතන්නේ සමහරුන්ට. වැඩ බාරගත්ත අය ඉස්සෙල්ලා ගිහිල්ලා. මං හිතන්නේ පළවෙනි වතාවට රැකියා ලක්ෂයක් එක පෑම්පාරෙන් ලැබෙන එකම අවස්ථාව මේ අවස්ථාවයි කියලා තමුන්වන්සලට මතක් කරන්න. රට තුල සංවර්ධනය කිරීම मुलिन्म